සුබ දවසක් හැමෝටම මම අද කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන මම අද කතා කරන්න යන්නේ day past ovulation ඒ කියන්නේ ඩිම්බ පිටවීමෙන් පසු කාලේ ඉතින් මේ ඒ කියන්නේ ඩිම්බ පිටවීමෙන් පසු දිනයන් ඉතින් මේ DPO කියලා කෙටියෙන් හඳුන්වනවා DPO one sitter ඒ කියන්නේ ovulation එකක් උනාට පස්සේ ඩිම්බ පිටවීමක් සිදු වුණාට පස්සේ ඉඳන් ඔයාලගේ ඕසප් වීම ආරම්භ වන දිනේ දක්වා කාලය තමයි මේ කාලය දින 14ක් සාමාන්‍ය ඕසප් චක්‍රයක් දින 28ක ඕසප් චක්‍රයක් තියෙන කෙනෙක්ගේ තියෙනවා ඉතින් ඔයාලට මේ ලක්ෂණ බොහොමයක්ම ඔසපීමට පෙර ඇති වෙන ලක්ෂණ වලට සමාන. ඒ කියන්නේ කලලයක් තැම්පත් වුණාට ඇති වෙන ලක්ෂණයි ඔසපීමට පෙර ඇති වෙන ලක්ෂණයි ගොඩක් සමානයි. ඉතින් මේවා ඔයාලට ඔසප් වුණාට පස්සේ පළමුණු දිනේ හෝ දින දෙකකට පමණ පසුව මේ ලක්ෂණ මගහැරි යනවා. නමුත් මේ වගේ කලලයක් තැම්පත් වුණාට පස්සේ මේ ලක්ෂණ මගහැරලා යන්නේ සති කිහිපයක් වුණත් තියෙන්න පුළුවන්. සමහර අය ලක්ෂණ නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන කලබල වෙන්න එපා. ඒක එක්කෙනාගේ හෝමෝනවල වෙනසින් මත වෙන. ඒක එක්කෙනාට ඇති වෙන ලක්ෂණවල සමානකම් අසමානකම් තිබෙනවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔසප් වීමට දින දෙකකට විතර පෙර. ඒ කියන්නේ DPO 12 ඕ 13 කියන දිනවල ඇතිවන ලක්ෂණ. ඉතින් මේ ප්‍රධාන වශයෙන්ම ඇතිවන ලක්ෂණ විදිහට ගැබ්ගල ශ්ලේෂ්මල ශාවයන් දැක ගන්න පුළුවන්. ඒ වගේම රුධිර වාහනයක් සුළු රුධිර වාහනයක් ඇති වෙන්නට පුළුවන්. බඩේ කැක්කුම ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙන්නත් පුළුවන්. උදෑසන අසනීප තත්ත්ව ඒ කියන්නේ උදෑසන කාලයේදී හිස රදය ඇඟේ අපහසුතා උගුරටේම වමනට එන්න වගේ ඒ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන් මේ කාලයේදී වැඩිපුර මුත්‍රා පිටවීම සිදු වෙනවා ශරීරයේ ශක්තිය අඩු වෙනවා ඒ වගේම සමහර අයට ඇති වෙන ලක්ෂණයක් විදිහට පියුරුවර වෙනස්කම් ඇති වෙන්න පුළුවන් ප්‍රොජෙස්ටෝන් ඇතුළු ඔබේ වෙනස් වෙන හෝමෝන නිසා ඔබේ පියවරු සාමාන්‍යයට වඩා මුදු මොලොක්කෝ සංවේදී බවක් දැනෙන්නට පුළුවන්. ඉතින් මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඕලට ගර්භණී කියලා තහවුරු කරගන්න පුළුවන්. ඉතින් මේ DPO 12 කියන දිනේදී කැක්කුම ඇතිවන කැක්කුම ඔබේ ඕසප් වීමට පෙර ඇතිවන කැක්කුමට බොහෝ සෙයින් සමානයි. ඩිම්බ පිටවීමෙන් දින 6 සිට 10 දක්වා කාලය තුළ සංසේචනය වූ ඩිම්බය ගර්භාෂය අභ්‍යන්තරයේ එන්ඩෝමෙට්‍රියම් තුළ ඇතුල් වීමට පටන් ගන්නවා. ඔබේ ගර්භාෂයේ සංසේචනය වූ ඩිම්බය එහි පෝෂ්‍ය පදාර්ථවලින් පොහොසත් අභ්‍යන්තර පඩලයට සම්බන්ධ කිරීමට ප්‍රතිචාර දක්වන විට කැක්කුමක් ඇතිවෙනවා. ඉතින් මේ වගේ ඔයාලට උදරයේ වේදනාව ඇති වෙන්න පුළුවන්. මේ DPO 12දී ඔයාලට ගර්භණී ස්ට්‍රිප් පරීක්ෂාවක් කරන්න හැකි වුණත් පරීක්ෂණය කිරීම සඳහා හොඳම කාලය වන්නේ ඩිම්බ පිටවීමෙන් සති දෙකකට පසුව හෝ ඔබට ඊළඟට ඕසප් වීමට අපේක්ෂිත පළමු දිනේදී තමයි සාර්ථකම ප්‍රතිඵලයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් DPO 12දී ඔබ ගැබ්ගෙන සිටියත් ඔබගේ ශරීරයේ CG කියන්නේ ගර්භණී හෝමෝන මට්ටම කැප් ගැනීම සිදුවී ඇති බවට හඳුනා ගන්න තරම් ඉහළ ගොස් නැතිව තිබෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමහර අයට පළමුණු ඕසප් වීම නැති වී සති කිහිපයක් ගත වනතුරු කැප් ගැනීමේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. නමුත් අනෙක් අයට DPO 8 දිනේට පෙර හෝ සංසේචනයේ උඩිම්බයක් ගර්භාෂයේ ශ්ලේෂ්මලයට බද්ධ කිරීමෙන් පසුද මේ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. බොහෝ සාර්ථක ගැබ් ගැනීම් වලදී ගර්භාෂය තුළ කලය තැන්පත් කිරීමට DPO 8 සිට DPO 10 දක්වා කාලය තුළ සිදුවනවා. වඩාත් පොදු දිනේ වන්නේ DPO 9 දිනය. ඩිම්බ මෝචනයේ වී දින 6-12 අතර කාලය තුළ ගර්භාෂයේ කලලයක් තැන්පත් කිරීම සිදුවනවා. නමුත් ඩිම්බ මෝචනයෙන් දින 8ක් යාමට පෙර ගර්භාෂය තුළ
කල්ය තැන්පත් වීම ඉතාම දුර්ලභ ලෙස දුර්ලභ දෙයක්. දීපියෝ 13 වන දිනේදී ශරීරයේ සැහැල්ලු ඒ වගේ කියන්නේ සැහැල්ලු ලේ ගැලි පැල්ලම් වගේ අපිට දක්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම කැක්කුම බඩේ වේදනාව ඇති වෙන්න පුළුවන්. තෙහෙට්ටුව හා උදෑසන අසනීප තත්ත්ව කියන්නේ වමනය වගේ දේවල් උනත් ඇති වෙන්න පුළුවන්. ඒකට තියෙන විවිධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. තිමීම රෝග ලක්ෂණ ඇතිවන්නේ ගර්භාෂයේ තුල සංසේචන උඩින්බය තැන්පත් කිරීමෙන් පසුව ශරීරයේ ඉහළ මට්ටමේ ප්‍රජනක හෝමෝන නිපදවන බැවින්. කලය තැන්පත් කිරීමෙන් සාමාන්‍යයෙන් DPO 8 සිට DPO 10 දින අතර කාලය තුළ සිදුවනවා. එයින් අදහස් වන්නේ බොහෝ කාන්තාවන්ට DPO 10 සිට 12 අතර ගර්භණී පරීක්ෂණය දන්න ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. සමහර කාන්තාවන්ට මීට පෙරද ගර්භණී පරීක්ෂණය දන්න එන බවට සමහර අවස්ථාවලදී හඳුනාගෙන තිබෙනවා. ඔබ ඔසප් වීමට අපේක්ෂිත පළමු දිනේතෙක් බලා සිටිනවා නම් ඩිම්බ පිටවීමට දින 12කට පෙර ඩිම්බ කෝෂය කියන්නේ ඩිම්බය පිටවී 12 වන දිනයේදී ගර්භණී පරීක්ෂණයත් සිදු කරනවා නම් එයත් සමහර අවස්ථාවලදී දන ප්‍රතිඵල ඇති වෙන්නට පුළුවන්. ඉතින් මේ 12 14ත් DPO 12 සිට 14 දක්වා කාලය තුළ මෙය ගර්භණී පරීක්ෂණය සිදු කිරීමට හැකියාව තිබෙනවා. මීළඟට සංවර්ධිත කලලය ගර්භාෂයට පැමිණ ගර්භාෂය තුළ තැන්පත් වනවා. සාමාන්‍යයෙන් ගර්භාෂය තුළ තැන්පත් කිරීම සිදුවන්නේ සංසේචනය වීමෙන් දින 6 සිට 12 දක්වා කාලය තුළයි. මේ සාමාන්‍යයෙන් DPO 7 වන දිනට පෙර සිදුවන්නේත් නැහැ. ප්‍රොජෙස්ටරෝන් මගින් ඔබේ ගර්භාෂයේ සංසේචනය වූ ඩිම්බය පිළිගැනීමට තැන්පත් කිරීමට සහ නරතු කිරීමට සූදානම් කරනවා. බොහෝ කාන්තාවන්ට ඔවුන්ගේ පහළ උදරයේ හෝ පහළ පිටුපස ප්‍රදේශයේ කලලයක් තැන්පත් කිරීමේදී වේදනාවක් ඇතිවෙනවා. සමහර අවස්ථාවලදී මෙම කැක්කුම ශරීරයේ එක් පැත්තකට, ඒ කියන්නේ උදරයේ පහළ දකුණු හෝ පහළ වම් පැත්තේ හෝ එක පැත්තකුණත් දැනෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට කලලය තැන්පත් කිරීම සිදුවේ ඇති බවට සංඥා සහ රෝග ලක්ෂණ ඇති වෙනවා. ඉතින් සැහැල්ලු ලේ ගැනීම, කැක්කුම, බඩේ වේදනාව, ඔක්කාරයේ බඩ පිපීම, පපුවේ වේදනාව, හිස රදේ, මනෝභාවයේ වෙනස් වීම සහ සමහර විට ශරීරයේ උෂ්ණත්වයේ වෙනසක් වැනි රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් මෙහි සංඥා බොහෝමයක් PMS, ඒ කියන්නේ පූර්වෝසප් ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඕසප් වීමට පෙළේ ඇතිවන ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම මේ කාලයේදී පියුරු වල වෙනස්කම් සිදු වන අතර ගර්භණී මුල් අවදියේදී ඔබේ පියුරු වඩාත් PD සහ හිරි වැටීමට වගේ ලක් වෙලා වගේම වේදනාවක් දැනෙන්න පුළුවන්. ඔබේ යට ඇඳුම වෙනදා වගේ ඔබට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබේ ශරීරයේ හෝමෝන වෙනස්කම් සමග මේ ඇති වෙන්නේ. ඉතින් මේ ඔබේ ඔසපීම ආරම්භ වීමට ආසන්න බවද දහස් වෙන්න පුළුවන්. ඩිම්බ පිටවන විට හෝමෝන මට්ටම වෙනස් කිරීමෙන් තනපුඩු සහ පියුරු වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අනිවාර්යයෙන්ම ඩිම්බ පිටවීමක් හෝ ගැබ් ගැනීමේ ලක්ෂණක් නොවෙන්නත් පුළුවන්. ඉතින් මෙම සෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන අතර ඉතින් මෙය අනිවාර්යයෙන්ම ගැබ් ගැනීමක් කියලා තහවුරු කරන්නත් බෑ. වෙනස් රෝග ලක්ෂණ මතේ තහවුරු කර ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් මුල් ගර්භණී අවධියේදී ඔබේ ශරීරයේ වැඩෙන දරුවා සඳහා ඔබේ ශරීරයේ සූදානම් වනවා. ඉතින් ඔබට යටි බඩේ යම් මෘදු කැක්කුමක් ඇතිවීම ස්වභාවිකයි.
ඉතින් ඔබේ බඩේ වර්ධනය වෙන විට ඔබේ ගර්භාෂයේද වර්ධනය වෙනවා. එමගින් ඔබට ඔසප් කැක්කුමෙන් මදක් ඇදීම හෝ දිගු වීම වගේ කැක්කුම දැනෙන්නට පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න, bell icon එක click කරලා තියාගන්න. ඊළඟට දාන වීඩියෝ එක ටිකමට බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම like කරන්න, share කරන්න. ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් comment කරගෙන යන්න. දිගටම channel එකත් එක්ක ඉන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.